නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතුු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු වරහතුු සම්මා සම්බුද්ධස්ස भारंच च वो भिक् वेदेसि मि भारहारं भार भार तं सुनाथ साधुकं मनसि करोत् भासिमीति අ්ධාවන්ත සත්පුරුෂ පින්වත්න දැන්හැම දෙනාම සූදානම් වෙන්නේ ධර්මශ්‍රවනය කරන්න බෞද්ධහා රූපවාහිනය ඔස්සේ පටිගතකොට විසුරුවාහරනු ලබන මෙම උතුම් ධර්ම දේශනාව සඳහා සිය සැදහැති දායකත්වය ලබාදමින් බනාසන්නට ප්‍රිය කරන ලක් වැසි ලූවැසි සියලු දෙනා කෙරෙහි මහත් කරුණාවෙන් මේ ධර්ම දානමය කුසලය අද සිදුකරනු ලබන්නේ යකල කොස්කඳවල පදිංචි ප්‍රවීන් අමරසේකර මහත්මා එම මහත්මනය ඇතුළු පවුලේ ඥාතිහිත මිතුරන් ඒකරාශී වෙලා වටින අරමුණු කිහිපයක් පෙර දරී කරගෙන පින්කම සිද්ධ කරන්නේ විශේෂයෙන්ම පරලෝ සපත් ලිතුලි සෙහන්සාමර සේකර දියනියට පෙන් අනමෝදන් කරන්න EAD ඒකනාක මහත්මාට MMA අමර සේර මහත්මාට සහ පවුලට සම්බන්ධව සිට පරලූ සපත් සියලු ඥාතිහිතමිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොත්තු වෙනවා. එත්ත එක්කම රූපා අමට සේකර මෑණියන්ට සුනිත්‍රා දීපමාලයේ නිශ්ෂංක මෑණියන්ට මෙල්නි අමර සේකර දියණට සසිින්දි හපුවාරච්චි දියනට හිරුණ හපුවාරච්චි පුතනුවන්ට ධනික අමර සේකර පුතනුවන්ට තමාශ අමර සේකර දියණයට බිනුරි අමර සේකර දියනයට සශීන් අමර සේකර පුතනුවන්ට සහ සියලු පවුල්වල ඥාතිහිතමිත්‍ර පිරිසට ආශීර්වාද කරන්න සෙත්් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. දායකත්වේ දරන්න පින්වත් ප්‍රවී අමර සේකර මහත්මාගේ එම මහත්මනයගේ පවුලෙ පෙන්න්න තුන්ගේ. ඒ සිතැන්ග සිතුම් පැතුම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ල එලෙසින්ම ඉෂ්ඨවේවා කිය ලබි පළමුුවෙන්ම ප්‍රාර්ථනා කරනෝ. පිනතුනි මේ වෙලාවේ ධර්ම දේශනාව සඳහා මා පින්නුතුන්ට කියල දෙන්න බලාපොරොත්තු වන්නේ බෞද්ධ ඔබා පැහැම දෙනා විසින්ම දැන ගත යුතු වටිනා ධර්ම කාරණ කෙහිපත් විස්තර කරල දෙන සූත්‍ර දේශනාවක්. බෞද්ධයන් වන අප හැම දෙනාගේම ප්‍රධානම ඉලක්කය මකදද නිවන් දකිනක් නේද. නිවන් දකිනවා කියන එක වෙන විදිගට කිව්වොත් කොහොමද කියන්න පුළුවන්. දුකින්. මිදෙනවා කියන එකයි ේ දුකින් මිදෙනවා කියන එකේ අදහසක් තියෙන එකයන්නේ මේ වෙන කොටත් අපි ඉන්නේ දුකක් මතයි එහෙම නැත්තන් දුකක් උරුම කරගෙන තමයි අපි ඉන්නේ මොකක්ද අපි මේ උරුම කරගෙන තියෙන දුක ඇයි අපිට එහෙම දුකක් උරුම වෙලා තියෙන්නේ ඒ දුකෙන් නිදහස් වෙන්න නම් අපි මොනවද කරන්්ඩ ඕන කියන කාරණාවන් පිළිබඳව දුකෙන් නිදහස්ව නිවන් දකින්නට බලාපොරොත්වන කෙනෙක් අනිවාර්ෙන්ම දැනගතයුතු වෙනවා අන්න ඒ පිළිබඳව ඔබට අපට කියල දෙන බොම ලස්සන සූත්‍ර දේශනාවක් තියනවා මේ සූත්‍රයේ නම භාර සූත්‍රය තියන්නේ සංයුක්ත නිකායේ කන්ද සංයුක්තය බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේත වනාරාමය වැඩඉන්නකොට තමයි සූත්‍රය දේශනා කළේ. ගැවන් හොඳ අවධාන අහගනින් නවනු බණයුරුණනාට පසම ගහන ොනොද කිව කියලා එත රූත්තර දෙන්න සූදානමින් බනහන්ට ඕනු. පෙන්වත්නී අප ඉස්සල බලම මේ සූත්‍රයේ නම භාර භාර කියයන වචනය ඔබ අපි අහල හුරු වචනයක් නේද භාරකීන වචන තේරුම කද බර කියන එක භාරහාර කියල තව එකක් තියන දවාලවලට එහෙම ගිහිල සිද්ුවෙන එකක් මෙතනති භාරකයන්නේ බර කියන එක සාමාන්‍යෙන් අපි දන්න බර කිරන්න බරතියනෝනේ තරාදිවලින් කිරන්න බරතියන කරේදියාගෙන යන බරතියනවා හිතේ තියන බර තියනවා යදවසින් බර එක එක ජාති බර තියනවා මෙතනද මොන බරක් ගැනද මේ කියන්න කියලා අපි අවධහනයුම් කරන්න රුම් පින්වත්න බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ශෛලීන් තියෙනවා දෙකක් ඒ ශෛලින් දෙකට කියනවා නී තත්හ දේශනා නෙයි අත්හ දේශනා කියලා මතක යන වචන දෙකර නීතත්ත දේශනා නයි අත්ත දේශනා නීත් නීත කියන්නේ පම්මුණුවන ලද කියන එක අත්ත කියන්නේ තේරුම අර්ථය අර්ථය පමුණුවල තියනවා එකනි වචනයේම අර්ධය තියනෝ ඒක අමුතුුවෙන් ගන්න ඕන දෙයක් නෙවෙයි වචනය කියපු ගමන් අර්ථය තේරෙනවා තමයි නීතර්ථ කියයන් දෙවන නේ අත්ත දේශනා නයි අත්ත කියන්නේ පමුණුවාලිය යුතු අර්ථ ඇති කියන එක අන්ඩටු් කිය රිජුව කියන්නේ නැතුව වක්‍රාකාරයෙන් කියන වක්්‍රෝක්තිය කිය ලබේට කියනවා එහෙම නැතන් තව දහස කියන ගම් ්‍යර්ථය කියල කියනවා ගම්ය වෙලාතියන්නේ වෙන අදහස බැලු බැලුමට වචනතේරුම එකක් හැබැයි අදහස් කරන්නේ වෙන එක අන්නකට තමයි ගම්ය අර්ථය කලිකයන් නෙයියත්ත දේශනා කැන වන් දේශනාවට එතුර මේ භාර කියන සූත්‍රයක් අන්න ඒවාගේ නයාර්ථයක් පමුණුවාලිය යුතු අර්ථ ඇති සූත්‍රයක් මොනොහද මේ පමුණුවාලිය ුතු අර්ථ කියන එක අපි විමසල බලමු. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමේ වැඩයින්ද දෙද්ද දම්ස භහාමණ්ඩපේට රැස්වෙච්ච, ස්වාමීන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මෙන මෙහෙම ප්‍රකාශනයක් කරනවා. භාරංච වෝ භික්හවේ දේශස්සාමි, භාරහාරංච, භාරාධනංච, භාරනික්හේප නංච. මහනෙන මම ඔබට බරගැනද භාරංච කියන්නේ බර කියනක. බර ගැනද භාරහාරංච බරගෙන යන්නහෙවත් බර උසු ලන්නා ගැනද. භාරදානංච බර, කරතබා ගැනීම ගැනද එහෙම නැත්තං භාර නික්හේපනංච බර බාතබාගැනීම ගැනද දේශස්සාමි දේශනා කරනවා තන් සුනාත් ඒ හොඳට අහංඉඩ සාධහකං මනසි කරෝත අහං ඉඳල මදි පස්සෙ මොකද කරන්න ඕන හොදට විම සටෝ ගොඩක් අය බනාහලිවර වෙලා සාදු සාදු හොඳ බනක්කිව්වා කියලා යන නේද ගිහිල්ල ගෙදරාටත් කිය න අදනං හොඳ බනක් ඇහුව කියලා මකක්ද තාත හපු බණකිවූ අනේ පුතෙ මේ දිව ලඟ තියනවා එන්න මතක හැනකල් එහෙම කියන ඒටම්. එහෙම වෙන්නේ මොකක් නිසාද එම වෙන්නේ අ මනසිකාරය කරන්න ඇති නිසා? කිව්දේ ඔය එලෙසින්ම පිළි අරගෙන සාධකාරයක් දේ අනේ ති අර පණ්ිතහාන්තරු කිව්ේ අර දක්ෂ හා මුදුර අර ප්‍රසිද්ධ හාමුදුරු අ ධර්මදේශකයනන් වහන්සි කිව්වෙ කියලා පිළිගන්නව නමුත් නුවනින් සියනුවනින් විමසා බලන්න නෑ. එහෙම වෙෙන් නැතිතා කළ අවබෝධයට පත් වෙන්න. එනිසා ඔබ ධර්මය නුවනින් විමසන්ටෝ. ධර්මයේ තියන විශේෂ ලක්ෂණ දෙකක්නේ ඒහි පස්සක ඕපනයික කියන ඒහි පස්සික කියන්නේ ඇවිල්ල බලන්න කියන නේද ඇවිල්ල බලන්න කියල කියන්න මොකක් නිසාධමයේ ධර්මය තියන නිසැකභාවය නිසා දැන් ධර්මය ගැන සැකයක්ක්තියන ොනම් බුදු හාමුතුරුවන්ට බදු හාමුතුර අනිත්තායට කියයිද ඇල්ල මේ ධර්ම මසන්න කියල බයහිත නොම් විමසලිවර වෙලබ ල ගත්තොත් හම ොරවා කියලා නේද අපි සැකනම් යමක් දෙන්න න කාටුවත් බලන්න කවරු හරි කෙනෙක් කිය කගේ හැන්ෆෝර්නික දෙන්න පෝටක්ට කියලා නද දෙක්ක සැරේට දෙන්න කැති නෑ මොකද මොනෝ තිය නොද කියලා දන්නේ න ඒනිසා ඒව දෙන්න එහෙම කැමතිනෑ බයයි සැකයි දකට ධරමයට බුදුහා හාමුතුර දේශනාකර නමකක්ද ඒහි පස්සික එන්න බලන් එක කියන්නේම නිසක භාවිෙන් බයනැතිකමට එහෙම කියන් ඕපනයි එහම ඇවිල්ලමකද කරන්න ඕ බලඉවරවෙලා උපනායනය කරගන්න න්න ඔපනෑනය කරනවා කියන්න තමන්ගගේ ජීතර කැඳදගන්නඩෝ එකනේ ධර්මය තමා තුළ ජීවත් කරවන්නටෝ දැන්යි ගොඩාකය බන අහනය ධර්මය තමන්ට ගන්නවා අඩුයි නේද බනාහලෙඉවර වෙලා ගෙදර ගිහිල්ලා කියනවා. අද කියාපු බණනං අහවලාට ගැලපෙනම බන අප රාධ මිනිියාවෙන ෑන වෙලාට හගන්න කියලා නේද එකක් කියෙනට ඇප්ලයි කල තම බනහන්න පුරුදු වෙල ඉන්නේ එහෙම වෙන්න බෑ උපනයනන්නේ කරනවා කියන්නම කදද තමා තුළට කැන්දගන්නවා අන්නම කැන්දාගෙන තමා තුළින් විමසල බලනකොට තමයි අවබෝධීට පත්වෙන්න පුළුවන් කම තියෙන් එකයි මනසිකාරය කියන්නේ ඉතින් ඔන්න කාරණා හතරක් ගැන බුදුහාමුදුරු දේශනා කරනවා කියල කිව්වා මකද කාරණා හතර බර ගැන කියනවා බර උසුලන්නා ගැන කියනවා බර කරේතියා ගන්නෙක් කෙනා ගැන කියනවා කරේතියා ගැනීම ගැන කියනවා බර බහාතැබීමේවත් බර කරේතියා ගන්නතු බිමින් තිබීම ගැන කියනවා. අන්නේ කියන කාරණා හතර හොඳට අහගෙන ඉන්න කියල බුදුහාමුදුරුව ස්වාමින්න් වහන්සේලට මතක් කළා එහෙම මතක් කල්ල බුදු හාමුදුරු අහනවා කතමූච භික්කවේ භාරු මහනෙන මොකදදමී බර කියන් එතකොට බර කියන වචනය අර්ථයකක් තියෙන නම් ගම්ය වූර්තයත් ඇව එක මේ අහන්නේ බර කියන්නේ මොකදද එතකොට බර කියන එක බුදුරජාණන් වහන්සේ උපමාවකට අරගෙන තියන්නේවෙෙන සඳහාද පංචුපාදානක් හන්ද තිස්ස වචනය ඒ කියන්නේ බර කියල බුදු හාමුදුරු හැඳුන් වේ පංචු පාදානස්කන්දයට පංච කියල කියන්නේ පහටන උපාධන කියන්නම කද උපාධන කියන්නේ දැඩිව අල්ලා ගැනීම කියන අදහස තියෙන වචනය දැඩිවල්ල ගත්තහාම කරන තව වැඩක් තියෙනවා කක්ද ලඟට ගන්නවා උපආධාන දැන් අපිට මොකක්හරි ඈත තියෙන එකක් ළඟට ගන්න ඕන උනහම නේද අපි මොකද කරන්නේ ඒ ඟටන්න අවශ්‍යද දැඩිව අල්ල ගන්න ඉස්සල් ල්ලගෙන තම අදන්නේ. මෙහෙම නිසාමන් ද අහසට යව්පු සරුගලයක් වඋනත්? ලඟට ඇදල ගන්න ඕනු නා ම අප මකද කරන්න වූල් තද අල්ල අදින් න්න. ඇද ඇද තමයි උතන් නේද. ඒවාගේ ළඟට ගන්න වුවමනාවෙන දේ තදිින්ග්‍රහණය කරන. අන්න ඒකට තමයි උපාදාන කියන්. එත ස්කන්ධ කියල කියනවා ගොඩවල් වලට ගොඩවල් පහක් ගැන කියනවා මොනවගේ ගොඩුවල් පහක්ද තදින් බැඳීල ළඟට ගන්න අන්න ඒ ගොඩවල් පහට කියනවා පංච උපාදානස්කන්ධහ කියේල් මොනවාද ඒ ගොඩවල් පහ බණහන ඔයතු හොඳට දන්නවා ඒ තමයි රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියල කිය ඒ කාරණනා ගැන ඔබ කොතෙකුත් අහල ඇති නේද එතකොට සාමාන්‍යෙන් අපි සත්වයෙක් පුද්ගලයෙක් විදිහට ගත්තහාම මෙන්න මේ කියන ගොඩවල් පහ අපට අයිතිය දැ බලන් අපේ ශරීරය මුල් කරගෙන රූපයක් තිේරු එතකොට වේදනාව ඇති වෙනවා ඒවාගේ සංඥායති ව සංකාර විඤ්ඥාන ක්‍රියාත්පක වන්න කොහොමද මේක වෙන්නේ අපි සරලව ඉස්සල්ල පො ඩක් ඒ ගැන විමසල බලම් රූපය කියල කියන්නේ ශීතෂ්නාදිය නිසා විකෘතිවන වෙනස් වෙන ස්වරූපයෙන් යුක්ත දෙයක් රුපපතීති රූපන් කියල කියමු නේද රූපයහෙමනේ මේ සයන රූප සීත ෂ්නාදී නිසා විකෘතිය වනවා සීත උෂ්ණ කියලකයන්නේ වෙනමකක්වත් නැවෙයි සතර මහාධාතුන් ගත්තොත් තේජෝ දාතුව අපි දන්න මේ ශරීරය හැදිල තියෙන මූලපධාර්ථ හතරක් තමයි සතර මහා ධාතුකයන් මොනොද සතරමහාධාතු පටහවි ආපු තේජෝවා මෙන්න මේ සතර මහා ධාතුූන්ට අනන්‍ය වූ ලක්ෂණ කීපයක්ත්වයවා මකදී ලක්ෂණ උප්පාදූ පඥ්ඥායති වයෝ පඥ්ඥා යති ටිතස් අ්ඥතත්තම් ප්ඥා එකැනෙ මේක හටගන්නවා වයය වෙනවා ගෙවෙනවා පැවැත්ම වෙනස් වෙන. සරලොව කිව්වොත් මේ සතරමහා දාතුූන්ගේ ප්‍රධානම ලක්ෂණයමකද්ද අනිත්‍යයේ. ද අනිත්‍ය වූ මූලපධාර්ථයන්ගෙන් නිර්මාණය වුණ රූපය නිත්‍ය වෙයිද නිත්‍ය වෙ නෑ ඒකත් අනිත්‍යයි එතවට මෙන්න මේ මූලපධාර්ථ හතර පටවි ආපූතේජෝවායෝ කියල කියනෝ ශරීරයේ සම්බන්ධයෙන් අපි ගත්තොත් ශරීරය ැන රූපයක්නේ ඒ රූපය සම්බන්ධයෙන් ගත්තොත් මේ මූලපදාර්ථ හතර කොහොමද අපි තේරුන්ගන්න මේ ශරීරයේ තියනවා පොලොවට පස්වෙලා යන ස්වභාවෙන් යුක්ත කුණපකොට්හාශ කියද්ද විශසක්තිය. එතො පොළොවට පස්වෙලා යන ස්වභාවයෙන් යුක්ත කියන අදහසින් තමයි පටවි කියන වචින පාවිච්ි කර. එතට ඒ පොළොවට පස්වෙලා යන සුළු කුණපකොට්හාශ විස්ස තුළ තියනවා පටවි ධාතු ලක්ෂණ හයා හයට කියනවා අපි මොනවද බරගතය සැහැල්ලු ගතිය සිනිදු ගතිය ගොරෝසු ගතිය තදගතය සහම් රුදුගතිය කිය ඔය ලක්ෂණ හයම පටවිදාතුව තියරු එතියෙන්ෙ මොකක් නිසා ම ලක්ෂණ හයකට වංග ලතියන ොකක් නිසාද අ ආපතේජූවායෝ කියන දාතුූන්ගේ සම්මිශ්‍රණය අඩු වැඩියෙන් තියෙන නිසා දම්මන් ඔන්න සරල උදාහරණයක් කියන්න අපේ ශරීරයේහි තියන පටවිධාතුව වැඩියෙන් ක්‍රියාත්මක වන කුණපකොට්ටහාස අතර එකත් තමයි මස් කියල කියන්න ත මස්වල වැඩියෙන් තියන පටවිදාතුූ පොලෝට පසෙල අයන එකනි පටවිදාතු ත මේ මස් කැබැල්ල තුළ මේ කියන පටවිධාතු ලක්ෂණ කොහොමද ක්‍රියාත්මකවෙන්න දැන් අපි හිතමු අමු මස්කෑල්ලක් ගන්නවා අමු මස්කෑඇල්ලක් ගත්තහාම ඒකෙ තියෙන්නේ පටවි පොළොවට පස්වෙලා යන සුළු දේ විතරක් නෙවෙයි එක තියෙනවනේ දියරමය ගතියකු නේද ඒ මස්වල දියරමක ඒක ඇන දියරමය ගති කියන්නේ ජලය තියනු යම්මටමකට ඒ අනුම බැලුවහාම එතන තියෙන ආපූධාතු ආපෝධාතුව මිශ්්‍රවෙලා තියන පටවිධාතු වැඩියෙන් ක්‍රියාත්මක වෙන මස්කෑල්ල අමු මස්කෑල්ල බරයිද සැහැල්ලොයිද බරයි නේද? එතකොට ඒ අමු මස්කෑල්ල සිනිදුවීද ගොරෝසුයිද මස්කෑල්ල කපල කම්මුල එහම ගෑවා සිනිදුවටද දැනෙන ගොරෝසුවද සිනිින්දුවට දැනෙන්නේ ඒ අමොමස් කෑල්ල තදයිද මරුදුයිද. ඇගිල්ලයබූත් මරුදුයි. ඇයි ඒහෙම ලක්ෂණ ටිකක්කාවේ ආපූධාතු ගතිය දීරමය ගතියහි වැඩියෙන් තියර නිසා. දම හදන්නේ තේජෝධාතු වූ බැලපෑමෙන් පටවිධාතු වැඩියෙන් ආපධාතුව ක්‍රියාත්මක වෙන මස්කැල නැමති රූපය වෙනස් ව හැට පෙන්න්න. තේජෝධාතුව උණුසුමන නේද උුණුසුම විතරක් නවි සිල සත්තතියන තේෝධාතය ඒකෙන් කරන්නේම කදද අනෙක් ධාතු අඩු වැඩි කරනෝ දැන්ගන්න කවුරු හරි කෙනෙක් අර මස්කෑල් අරගෙන ගිහිල්ල අව්‍යදාානවා අවවතියෙන්නේ මොනවද මොනදාතුවද උනුසුමහෙවත් තීජෝධාතුව එතකට අවෙන්ගම කද කරන්නේ අර මස්කෑලි තියන ආපූධාතු ශක්තිය අඩු කරනෝ. එහෙම අඩුකරහාම මොකදවේන්නේ අර මස්කෑලේ බරගතිය අඩුවෙනෝ. බරගතිය විතරක් නෙවෙයි මරුදුගතියත් අඩුවෙනෝ මරුදුවෙල මස්කෑල කරවල වෙනකොට තද වෙනවා. එතකොට ඒක විත රක්නැවි වෙන්නේ මකදද සිනිදුගතියත් අඩුවෙලා ගොරෝසු වෙනෝ දැන් කරවල කෑල්ලක් මූලි ගෑවත් ගොරෝසුවට දැනෙන් දැම් බලන්න එතකොට අර මස්කබැල්ලි තිබිච්ච බරගතිය එළඟට සිනිදුගතිය බරුදුගතිය මේ ඔක්කම වෙනස් කළේ මකෙන්ද තේජූදාතුේව තර අව්ුව රශ්මිය නිසා නේද? එතකට ඔය විදිහයට රූපේ වෙනස් වෙනවා අන සීතූෂ්නාාදී නිසා විකෘතිය නොකි වෙේ එකයි. එතකොට සීතලටත් ඕක වෙනවා උනුසුමට විතරක් නෙවෙයි දැම්බලන්න කවුරු හරි කෙනෙක් නුවරලිය පැත්ති හෙම ගියෝ සීතාදික රටකට එහෙම ගියෝ මකද වෙන්නේ තොල්වල තියන තෙතමනය අඩු වෙලා යනෝ තොල්වල තියන තෙතමන අඩු නාමකද වෙන්නේ තොල් පැලෙනවා නැේද පැලෙනකොට මොකද කරන්න. තොල් පැලෙනක නවත්තන්න ලිබ්බාමිකක්ගානවා නේද. ලිබ්ාමිකේ තියෙන න දාපපුධාතුව ආපූධාතුට වැඩිකරගත් හම අන්න පටවිදහතුව අර පුරන්නේ නැතු තියනවා. නේද නරැලියට එහම ගහාාම සීතල පැත්තකට ගහාම සමහරවෙලාට හම පුරනෝ නේද. එතර මොකද කරන්නේ ස්කින් ලෝෂන කක් ගානෝ නේද ස්කින් ලෝෂන් පෝතලයේ දේනිීමම නොත් ආපූධාතුව එතකොට ඒටික් ගානෝ නැය කරන්නපා කියන එක නෙවේ දෙ බලන්න එහෙම එකක් කරාට වර දක්නේ දෙකක් තියනෝ තේරුම් ගන්න ඕන මකදද ආශාවයි අවශ්‍යතාවයි නේද ආශාව එකක් අවශ්‍යතාව තව එකක් හැබැයි සමාර වෙලාවට වංචක ධර්ම විදිහයටට ක්‍රියාත්මකට ආශාව අවශ්‍යතාවයක් විදියටට එවා අපි තේරුම් ගඩ ඕන නමුත් දැන් ශරීරයහිම හම පැලෙන තැන් තියෙනව නම් ඒකට ස්කින් ලෝෂන් එකක් ගාලා හදාගන්න එක ආසාාව නෙවේ එක ශාරීරික අවශ්‍යතාවයක් නේද ඒවාගේ අපි තේරුම් ගන්න දැන් කෑම කනවා කියන එකමකදද කෑම කණ්ඩ ඕන ආශාවට නෙවේ අවශ්‍යතාවයට අවශ්‍යතාවයට කෑම කෑවත් ඒ තුළ කෙලෙස් එන්නේ නෑ ආශාවට කෑම කෑවත්ඇන්න කන එක පතුලින් පවා කෙලෙස් අවස ගණඩු වෙනවා ඉතින් ඒ අනුව අපි තේරුම් ගන්නන මේ ශරීරමෙන් රූපය ඔන්නඔ විදිහට වෙනස් වෙලා යනවා ශීතෂනා දිය නිසා වෙනස් වෙන ඒවාට අදාළ අර මූල පධාර්ථ වෙනස් කරහම ඒ වෙනස්වීම නවත්ත ගන්න හැකියාවකුත් තියෙනවා ඉතින් ඔන්න ඔඒ සතර හතුූන්ගෙන් හටගත්ත රූප කලාප සමූහයක් තියෙන නිසාමී ශරීරය මුල් කරගෙන එකට කියන රූපස් කන්දය කියලා ඊලට වේදනාස්කන්ද වේදනා කියල කැන විින්දනයන් විඳීම එතට වේදනා මූලිකව තියෙනවා කියයක්ද ස්සලවේදනාතිය න හයක් ඒවාට අපි කියනවා චක්හු සම්පස්සජාවේදනා, සෝත සම්පස්සජාවේදනා ගාන සම්පස්ස ජාවේදනා ජිවහා සම්පසජාවේදනා, කාය සම්පස්ස ජාවේදනා සහ මනෝ සම්පස්ස ජාවේදනා කියල වේදනාහයකුත්තිය. සම්පස්සජා කියන්නේ කාරණ තුනක එකතුවෙෙන් හට ගන්න වේදනාව කිය. චක්කු සම්පස්ස ජා කියන්නේ ඇහැයි, ඇහට පේන රූපයයි ඇහැ සුරේතියන චක්කු විඤ්ඥානයයි එකතුවීම නිසා හට ගනු ලබන වේදනාව එක තම චක්කු සම්පස්සජාවය කරා කනයි ශබ්දයයි කන ඇසුරෙහි තියෙන විඤ්ඥාණයෙහිවත් සෝත විඤ්ඥානයයි එකතුවීම නිසා හට ගනු ලබන වේදනාව සෝත සම්පස්සජ වේදන අන්නේ විදිහට කාරණ තුනකින් එකතුවෙන් හටගන්න වේදනා හයක් තියනව යනු ඉට පස ඒ හය ආයි තුනෙන් වැඩි වෙනවා මකද තුන චක්කු සම්පස්ස ජා සුකවේදන චක්කු සම්පස්සජ දුක්කවේදන චක්කු සම්පස්ස ජාව උපෙක්කා වේදන දැන් ඇහ මුල්කරගනය විඳනය හටගත්තේ ච සම්පස්සජා වේදනාව ඔය ඇහෙන් දකින රූපය එයහින් දැක රූපය ලස්සනනම් ඇතිවෙන වේදනාව කදද සුකවේදනාව ඒකට ගැන චක්කු සම්පස්සජා සුකවේදනා ඇහින් දැක්කේ කැතරූපයක් හ කැතරූපවල අතිිකවුරු කැමති නෑ එතොර කැතරූපය මුල් කරගෙන හටගන්න වේදනාව දුක්හවේදනාව චක්කු සම්පසජා දුක්කවේදනාව කැතත් නැති ලස්සනත් නැති මධ්‍යස්ථරූපයක් තියෙනවා ඒක දැක්ක හම අපිට ඇතිවෙන වේදනාව චක්කු සම්පස්සජා උපෙක්හා වේදනා එතොට රූපය මුල් කරගෙන වේදන තුනක් තියෙනවා ුක දක්ක පක්කාහා දි. එතර ඒ තුන වැඩි කරනවා අරහයෙන් සෝත සම්පස්ස ජා වේදනා ගාන සම්පස්ස ජේදනා කියන වේදනා හයෙන් වැඩි කරනු. එතකොට හය වැඩිකිරීම තුන කිය දහටයි ඔන්න ඒ දහටකි අස්ට ලොස් වේදනා වේදනා ගොඩක්න වේදනා ගොඩක් තියෙන නිස හටි වේදන ස්කන්ද. ඊලන්ට සංඥාව සංජාකල කියන අරමුණ අඳුන ගන්න ස්වභාව හෙට පේන රූපයක් රූපය විදිරි අඳුරගන්න කනට එහෙන ශබ්දේනං ඒ අඳුන ගන්න නහයට දැන එන්න ගඳ සුවන් දෙන ඒ අන්ඳු ගන්න අන්න ඒවා අඳුන ගන්නකට සංඥ. තට සංඥාතියන හයක් ඇහෙෙන් පේන රූපන්දුන ගන්නකට කිය රූප සංඥ. කනට එහෙන සබ්ධන්ඳන ගන්නකට කියන්නේ සද්ද සඥ ගඳ සුවඳ අඳුර ගන්නකට ගන්ධහ සඥා රසා අඳුනගන්නකට රස සඥඥ ස්පාර්ෂන්දුනගන්නකට පොට් ටබ්බ සංඥ ි අඳනාගන්නකට කියන දම්ම සංඥා කිය සං්ඥාත හයක්තියන සං්ඥාස්කන්ද ඒ අඳුනාගත්ත අරමුණ පදනම් කරගෙන ඊට පස්සේ හටගන්න සිතිවිල්ල සිතිවිල්ලට චේතනා කියල කියන සංස්කාර කියන්න චේතනා කියන දෙකම එකයි එතකොට සංකාර චේතනා හෙවත් සිතුවිලි හයක් තියෙනවා ඇහෙෙන් දැක් රූපය මුල් කරගෙන ඒ අඳුනා ගැනීම පදනම් කරගෙන හිතය ඇතිවෙන සිතිවිල්ලා ඒ රූපය සම්බන්ධයෙන් සිතිවිල්ලා අන්න ඒ රූපය සම්බන්ධයෙන් ඇතිවෙන සිතිවිල්ලට කියන්නේ රූප සංචේතනා කියලා කනෙන් ඇහිච්ච සබ්දය පිළිබඳව සද්දය අඳු ගත්තර පසේ සිතිවිල්ලක් ඇති වෙන ඒ ඇති වෙන සිතිවිල්ල න්න මම මෙහම සබදයක් ඇහව කියලා ඒ සිතිවිල්ලට කියන්නේ සද්ද සංචේතනා අන්නේ විදිහට සංචේතනා ගත්තා සිතිවිලි ත්තොත් හයත් හයක්තියනවා ගොඩක්නේ එනිසාවැටගන සං්ඥාස්කන් සංකාරස්කන්ද සිතුවිි සිතුවිලිතියනවා හය සංකාරස් කන්ද ඊට පසේ මේ ඔක්කොම දැනගන්න ගතය එක ගැන විඤ්ඥාණයක හැහැ කණනාසේ දිවශරීරය මනසකයන මේ ඉන්ද්‍රියන් හයම මුල් කරගෙන විඤ්ඥානයක්තයට චක්කු විඤ්ඥාන සෝත විඤ්ඥාන ගහන විඤ්ඥාන අධවශය විඤ්ඥාන හයක් තියෙන නි විං්ඥානස්කන් විං්ජානවල තියෙනවා ලක්ෂණයක් මකදද විඤ්ඥාන හයටම අනන්්‍ය වූ ලක්ෂණය තමයි ඉන්ද්‍රීයට ගෝචර වෙන අරමුණ දැනගන්න පුළුවන් හැකයා ඇහැට පුළුවන් රූප දැනගන් කනට පුුවන් සද්ද දැනගන් නයට පුළුවන් ගඳ සුවද දැනගන්න. ඒකට පුළන් ඒ විඤ්ඥාණිට පුළුවන් ඒ ඒ අරමුණ දැනගන්න විතරයි. ඇහැට බෑ කනට චක්කු විඤ්ඥානයට බෑ කනට එහෙන සද්ද දැනග. කනට එහෙන සද්ධ දැනගන්න පුළුවන් ම තියෙන මොකින්ද සෝත විඤ්ඥානයෙන් විතරයි. එගැන ඒ ඉන්ද්‍රීයට ගෝචර වෙන අරමුණ දැනගන්න විතරයි හැකියාවතේ. හැබැයි මනෝවිඤ්ඥානය තියෙනවනි මනෝවිඤ්ඥානයට දන හැකියාවල් දෙක. මකද හැකියාවල් දෙක. පලවිනි හැකියාව තමයි සිතට ගෝචර වෙන සිටවිල්ල දැනගන්න පුළුවන්. අනිත් එක තමයි අනිත් විඤ්ඥානවලින් දැනගෙන මනෝවිඤ්ඥානයට යොමු කරනු ලබන අරමුණු ගැන හිතන්න පුළුවන්. දැනගන්න පුළුවන්කම විතරක් නැවී හිතන්න පුළුවන් ගමතින මනෝවිඥායට චක්ුවිඥ්‍යානයෙන් හිතන්න බෑ. චකු විඥ්‍යානයෙන් කරන්න පුළන් ඇහැට පෙන්ෙන රප දැ ගන්න විතරයි. ඒක මනෝවිඤ්ඥානයට යව්වට පස්සතම හිතන්න ගන්න මේ වගේ රූපයක් ගිය සතියත් දැක්කා. මේක ලබන සතියෙත් දක් ඉන්න තියෙනං කොච්චර හොදයිද. මේ රූපෙඩ වැඩියමං ලස්සනයි මේට වැඩියමං කැතයි. ඔයා දීවසින් අතීතයට අනාගතයට වර්තමානයට දමමින් කල්පනා කරන්නේ ප්‍රපංච ගොඩනගන්නේ. හිතන්නේ මනෝවිඤ්ඥානය. ඒක අනිත්විඤ්ඥානවලට බෑ. හැබැයි මනෝවිඤ්ඥානයට අර විඤ්ඥානවලි නරමුණ සපයන්ඩ ඕන. සැපැයිුවාම හිත තුළ දිගටම පවත්වාගෙන යන්නේ හිතන්නේ අන්නේ මනෝවිඤ්ඥානය. එතුට මෙන්න පංචස්කන්ධද ක්‍රියාකාරීත්වය. දැන් අපි ජීවත් වනකොට මොකද කරන්නේ. ඔය පංචස්කන්දේම ක්‍රියාත්මකවේ. ජීවත්වෙනවා කියලමු කදද කරන්නේ අපි ජීවත්වෙනවා කියල කරන්නේ ඇහැට පේන රූප බලනය එක කණට හෙන ශබ්දානයකනද ගඩ සුවඳ ආග්‍රහණයකර මෙවැනි ජීවත්තනවා කිය වෙන දෙයක් කරන්නේ ඔටික තමයි කර. එතකොට මෙන්න මේ කියන ගොඩවල් පහ මුල් කරගෙන බොහෝ දෙනා මොකද දෙකරන්න දැන්මේ ඇහැත් කණනාසේ දිවශරීරය මනස කියන ඉන්ද්‍රියන්ට ගූචර වෙන අරමුණු සම්බන්ධයමි ගොඩුවල් පහි ක්‍රියාකාරීත්වය හදාගන්න. කොහොම දෙ වෙන්න කිය අපිආයි බලමු. කන ගමු කනක් තියෙනවා අපිට. කන තියෙන්නේ ශරීරය ඇසුරු කර ගෙන රූපය ඇසුරුට කන එක්තරා විදිකට ගත්තොත්? මකද රූපයක් කනට ඇහෙනෝ ශබ්දය. ශබ්දයක් රූපයක් විදිහට අරගෙන තිය නොධර්මයේ සද්ද රූප කියලා. ත ශබ්දය කනට ඇහෙනෝ. කන ඇසුරෙහි තියනෝ මකදද විඤ්ඥානය සෝත විඤ්ඥානය. ඒ කනයි කන ඇසුරෙහි තියන සෝතවිඤ්ඥාණයයි බාහිර සමාජතියන ශබ්දයයි එකතු කරනවා මොකෙදද. ස්පර්ය එකට කියනවා සූත සම්පස්සය කිය දැන් ඔන්න රූපයක් ගැන කතහ වනා කන නැමති රූපයක් තියනවා සබ්ද නමැති රූපයක් තියකෝ ඊට පස ස්පර්ශය මුල් කර ගෙනම තුුණ එකතු වඋුණනිේ එකතු වීම නිසා කන සද්ද අහනවා කනට තම සද්‍යය ඇහෙන් අන්නේ අහන එකට ඇහෙන එකට කියනවා වේදනා කියලා ශබද්දය අහනවා කන ශබ්දය විඳිනවා කියල කියන්නේ ඒකයි එතොරන්නද වේදනාවත් ඇතිවුණා ඉටස විින්ද ශබද්දය අඳුනගන්නවා අඳුනගන්න එකට කියනමකදද සං්ඥා කියල අඳුනගත්ත ශබ්දයට අනුව හිතේ පහළ වෙනවා සිතුවිල්ලා ඒකට කියනවා සංචේතනාහවත් සංකාර කියලා තක ඒසිියල්ල දැනගන්නවා මොකෙන්ද මෙෙම සබ් දෙයක් ඇහුුණ වි්ඥා මේ විදිහි හඳුනා ගැනීමක් සිද වුණ සිතිවිල්ලක් ඇති වුනාධ වසිෙන් සියල්ල දැනගන්න මොකෙන්ද විඥ්ඥාණය එතොර දැන් අර ශබ්දය මුල් කරගෙන ගොඩුවල් පහක් ඇති වුනා මොන අද ගොඩුවල් පහ රූපවේදනා සංඥා සංගාර විඤ්ඥාන් පංචස්ගන්ධිම ඇති වුණා ඔය බ්දය ඇහිල ඊට පසේ වෙන ශද්ධයක් එහෙනෝ වෙන ශබ්දයක් ඇහිචගා ොකද වෙන්නේ මුල් ශබ්දය මුල් කරගෙන හටගත් පංචස්කන්දය නැති වෙලා ආය අලුත් සබ්දය මුල් කරගෙන ආපහු පංචස්කන්ධයක් කටගන්න ඔය සද්‍ය එහෙන අතරම ඇහට රූපයකුත්පේ නවා එතකොට මොකද ව ඒ රූපය මුල් කරගෙන ආපහු අර විදිටම පංචස්කන්දයක් කටගන්න එහෙම හටගෙන ඉන්න අතරේ රූප බල බල ඉන්න අතරේ කවුහරය වෙලා කොනිච්චන කොනිච්චන වෙලාවට ආපහු වේ ස්පර්ශය මුල් කරගෙන ආය පංචස්කන්දයක් කටගන්න කොනිච්චලා ඉවර වෙලා නිකන්නේ කොනිච්චලති ටොෆියකත් දෙන්න එයා ටොෆියක කටේදාගෙන රූප බල නො. එත කටේදා ගත්ත ටොෆියක මුල් කරගෙන ආපහොම නෝද වෙන්නේ ේදනා සංඥාසංකාරවිංයාා නැතියන පංචස්කන්ද ඇතියනවා එතකට බලන්න මේ ජීවත් වෙලා ඉන්න කාලේ ඇහෙන් කනෙෙන් නාසයෙන් දිවෙන් ශරීරෙන් අරමුණු ගන්න වෙලාට ගොච්චර පංචස්කන්ද ඉප දෙනවා නේද ඉපදිච්ච ගමක් නැතිවෙල යනු එකට ගැන ෂනික මරණ කියලා එතකොට මෙන්න මේ කියන පංචස්කන්ද ක්‍රියාකාරීත්වය අපට තියනවා මේ අපට විතරක් න රහතන් වහන්සේලට තියෙනවා නමුත් අපි ප්‍රථජනයෝ ගිහියෝ එහම නැත්තන් කෙලෙස් සහිත පුද්ගලයෝ විදිහට අපි බැලුවෝ සාමාන්‍ය පොහු දුන්නා අය විදිහයට බැලුවොත් අපි අරමුණු පරිහරණය කරන්නේ රහතන් වහන්සේ අරමුණු පරිහරණය කරන විදිහට නෙමේ. රහතන් වහන්සේලා ඇහැ කණනාසේ දිවශරීරය මනසකෙන ඉන්්‍රියන්ට ගෝචර වෙන රූපාදී අරමුණු සම්බන්ධය තන්හා වැති කරගන්න ඇ තන්හා ඇතිකර ගන්න ඇත්ති. උන්වන්සේ ඒ අරමුණුවල හැටිදන්නවා. මොනාද අරමුණල හැටි කියලා ගැන ස්වභාවය. මකද ස්වභාවය වෙනමකක්වත් නෙවෙයි අභාවයයි නේද. මකද අභාවය ගන්නේ අනිත්‍යතාවය. එතකට මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන හැම අරමුණක්ම ඇතිවෙල නැතිවෙලා යනවා අනිත්‍යයි කියල උන්වහන්සේල හැටි දැනගෙන පරිහරණය කර නිසා, ඒ අරමුණුවල උන්වහන්සේලා තන්හාවෙන් බැඳෙන්නේ නෑ. උපාධානෙන් දැඩිවල්ලගෙන ළඟට ගන්නේ නෑ. ළඟට අරගෙන හිතේ තියාගෙන හිත හිතාඉන්න නෑ කෙලෙස් ඇතිවෙන විදිට. අපි එහෙම නෙවෙයි. අපි ගනිත්‍ය බව දකින්නේ අපි ඒකේ තියෙන තාවකාලික ආශ්වාදී බැඳේනම්. බැඳිලාම කදද කරන්නේ ආශ්වාදය බැඳිලා උපාධානයෙන් එක ඇදල ගන්නව ළඟට අරගෙන ඉන්ද්‍රයන්ගෙන් ගනු ලබන අරමුණු අපි උපාධාන කරනවා කොහොමද වේදනා වශයෙන් උපාධන කරනවා සංඥාාවශයෙන් උපාධාන කරනවා සංකාර වශයෙන් විඤ්‍යාන වයෙන් උපාධන ක ළඟට අරගෙන මනු විඤ්ඥානයට යවනෝ එහෙම යවල ඉවරවේ මුකද කරන්නේ කං ඉන්න වෙලාවට කෙලෙස් ඇවිස්සෙන විදියට අර බලපුවා ගැන හිත හිත ඉන්න අහපුුව ගැන හිත හිතඉන්න අන්න එතකොටමකද වෙන්න දන්නම නැතු හිතේ කෙලෙස් වැඩෙන එහෙම කෙලෙස් වැඩීම නිසා කෙලෙස් සහිතවා අපි මරණයට කෙ වැ විදියට හිතන එකට කියන මනෝ සංකාර ගොඩ නගනවා කිය මනසින් කර්ම රැස් කරනවා එතට ඒ සංකාර මොන වගේ කදද ප්‍රතිසන්දිි ඤ්ඥානයට ආහාරයක් සංහාරය එතකොට සංස්කාර ගොඩ නගන්න ගොඩ නගන්නමකද වෙන්නේි පහු පංචස්කන්ධය පහලවීම් වශයෙන් නැවත භවයක උපදිනෝ ආ ඉපදිල ආය වයිසට ගිල්ල මැරිලා ආයි දිගට යනවා එතුර බලන්නම පංචස්කන්දිී ඉපදීම කියන එක අවස්ථා දෙකක්තේ අරමුණු පරිහරණය කරන හැම අවස්ථාවම පංචස්කන්ධයක්ක් උපදිනවා ඒවා තන්හා උපාධන වශෙන් අල්ලා ගැනීම මත ඊළඟට ආපහු පංචස්ගන්ධයක් පහළ වෙනවා ඒ පහලවීම ප්‍රතිඵලයක් විදියට තමයි සත්වයා භාවයෙන් භවය ඉපදීපතිී මැරිමැරියන් එත මෙහෙම යන්න ප්‍රධාන හේතුව මකදද මෙන්න මේ පංචස්කන් පංචුපාදානස්කන්ද බර නක එතකොට මොකක්ද පෙන්වතිමි පංචුපාදානස්කන්දය කියන්නේ මහ බරක් නේද මහ බරක් ර උු ලංගන්න එක්ෙනට දැනෙම දුකක්ද සැපත්ද දැ අපි කවරට බරත් දුන්න අපි කොයිවිලා ඒක බිමතියන් නොද කියල ලාගැ න ඒන බර කියනෙ දුක් සංකිත්තේන පංචුපාදානක්ක හඳ දුක් ඒනම් පංචුපාදානස් කන්දේ නම් බර සැකවෙන්කිවෝත් පංචුපාදානස් කන්දය දුකක් නේ එතකට මෙන්න දුකකා අපි ේරුන් ගන්න්ඩෝල කවුද මේ බර උසුලගෙන යන්නේ බාර හාරංච බුදුහාන්දර දේශනා කරන මේ බර උසුලගෙන යන්නේ පුද්ගලයා පුද්ගලයා කියේ පුද්ගලෝ තිස්ස වචනීයන් යෝයන් ආයස්මා ඒ වන්නාම ඒ වන්ගොත්තු එන්න මේ නම තියන මේ ගෞත්‍රය මේ පරම්පරාවින්නක් කෙනා කියලා අපි නම් දීල තියන සත් පුද්ගලයන්ට එයා තමයි මේ බර උත්සගෙනයන් තව විදිහකින් කිවොත් පංචස්කන්දය කියලා කියන්නේ හරියට රෙන්ට එකට ගත්ත කාර එකක් වගේ නේද අපි මේ මනුෂ්‍යලෝකයේ රන්ට එකට පදින කාර එකක් මේක මේක තාවකාලික කාරය රට්කා සම්පූර්ණ සිනක් කරයි තිය ෑ නේද ඒතින් තියනකං පැද පැතින්න ගාස්තුගෙවගේව පදිනවා ඊට පස කව දහරි දාලයන්න වෙනවා නේද තින් සමහරයින් ති ඔය කාරෙ අරගෙන පදල පැදල මොකද වෙන්නේ පැදල වැඩි වුනාාට පස්ස අමතර කොටස් දාන ස්පාා නද මො නොද දාන ස්පාපාට උකුල්ලට දානෝ නේදස්පා ධනහිස් දානෝ ස්පා දාන ස්ප වික් දානෝ නේද කුච්චර දිවල්දානො එහෙම ස්පා දාගෙන පදිනවා. එහෙම පැදලක් දැන් ඊට පසේ කාලයයක් ගාට පස මේක හොන්දටම දිරන. දරුවට පස්සේ අතාාරන්න කැමතින ලේසින්. නේද. දිරුවට පසමකත කරන්නේ මේ දිරාපු කාරය කාරගෙනයනෝ කොහටද ගරාජ්ජිකකට අරගෙන ගෙහිල්ලා ටිංකරිං කරනෝ. නේද. මොනෝද කරන ටිංකරිින් කරන ගරාජවලට කියන්නේ පංචස්කන්දේ ටිංකරින් කරන ගරාජලට ගැන සැලවුන් කියලා. ඒවදාඉන්න ගරාජදාා ඉන්න මන්දන්න ඇත් තින්න තන. එතකොට දැ ඒ රාජෙකට දාලමකොද කරන්න ටිංකරින් කරන ොද කරන්න කොන්්ඩ ටිංකරින් කරනවා නේද ඇහි බෑම ටින්කරින් කරනවා නිය පුතු ටිංකරින් කරනවා කම්මුල් ටිංකර කරන කල්ල කාහි පදිනෝ සතියක් අමර ආයිටිංකරින් කරන ඔන්න එවිදිහට පැද බැද ගිහිල්ල කවද හරි දවසක මේ කතහර නේද එතකොටට මෙන්න මේ කාරෙක පදින එක්කෙන හෙමනම් බර උසුලාගෙන යන එක්කෙනා තමයි පුද්ගලයා එතකොට කවුරු හරි කෙනෙක් මෙන්න මේ බර පංචස්කන්ද බර උපාධානය කර ගත්තු දැඩිල්ල ගත්තො මොකක් දෙවෙන්නේ කරතියාගෙන යන්නම වෙනවා. එතට බර කරදියාගෙන යනවා කියලෙක් මෙිහි සඳහන් කරනවා භාරාධානංච රධානය කෙනෙ බර අරගෙනීල කරීතියාගෙන එකඇන පංචස්කන්ද උපාධානය කරග තු එහෙම උපාදාානය කරන්නමකක් නිසාද අරමුණුවල තන්හාවෙන් බැඳෙන නිසා ඇයි අරමුණුවල තන්හාවෙන් බැඳෙන්නේ අරමුණුවල හැටි මමුලින් හැටි දන්න ඇති නිසා ඔන්න අනිත්‍යයට හොඳ වචනයක් හම කක්ද හැටි අනි්‍ය යනි ස්වභාවය එකතම හැටිය එතකොට අනිත්්‍යයක යන්නේ හොඳ දේවල් නරක්වෙන එකම විතරක් නෙවේ නරක් හොඳ වෙනත් හැටිය නේද ඒක ස්වභාවයක් කියල තේරුම් ගත්ත නම් හැටියක් කියල තේරුන්ගත්තන හැටි හමුවේ ඇලෙන්ෙත්න ගැටෙන්නක්. එම නිතර උදදාාන වවලට කියන නත දැන් වයි සමහර ලමයින හරි ඩි ඩබරයි. අවි නීතයි කියන දෙහන්න කෑ ගහන අම්මට තාතරහි බනිනෝ. සමාරලාට අම්මල අර තාතලට බැනුන් අහලා හලා හුරුයි නේද. එට බසවිකදරට කවරහරි ආගන්තුකෙක් නො යාලා ඇවිල්ඉන්නලාම කෑගහව යාටහරි බුදුම ගැට හි කලබල වෙන යර. අම්ම ලටතාතලට ගානක් නෑ. ඉතින් අහනො මේ වී ළමය මේ හරි අසීලාචාර ලමයෙක්නේ කියලා. එතකොට අම්ම ඉතාත්තමකති කියැන්. ඒගේ හැටි කියල කියනවා. නේද ඒක ඇනමකද. අර දඩබබර අවිනීත ගතිහමේ ගැටෙන්න්නේෑ. හැටි අඳුන ගැෙනිනිසා. සමහර මහතුර හරි දරුණුයි. දඩබ්බරයි හරියට පරුස වචන කියනවා. නෝනලාට දැංගෝක හලාහලා හලිවර වෙලලා ගානක්නෑ. නද ඒ නිසා මහත්තුරහෙම බනින වෙලාට නෝනකෙන නෝන කෙනෙක්ැවිල්කි වන්නේ මටන් මේවාගේ මනුසකක ඉන්න බෑැකල් නෑයාගේ හැටිකේන්ති ගයාාමම තමයි කට්දාසිලිපිය දැම වගිටික වෙලාකින් හොඳ වෙනවා ඉළ ගැටෙන්නෑ ඇයිඒ හැටි දැනගෙන ඉන්න නිසා නේද ඊට පසේ නෝනත් එක මහත්තය ශොපින් යනෝ මහත්තයා අදදිි නෝනක වැඩේම එක කේවේ ඉල්ල ඉල්ල දැන් ගන්න හදනවා ේද අයෝ මේ මනු සැහම එකක්ම ඉල්ල නෝනේ කියලා අත් බලං ඉන්න හිතන්න පුළුවන් නමුත් මහත්තේ දානම කක්ද. නෑ යාගේ හැටියේ ඉල්ලන එක කිය හිතනම්. ඉල්ලන දේම අරන් දෙෙන්න නමුත් ඉල්ලන එක හැටිගේ හිතට හිතාදාගරන්නවා නේද. අන්න ඒ විදිහට හැටි දැන ගත්ත හාම හිතා හදාගන්න පුළුවන්. හැට්ටි දැන ගත්ත කෙනා ඇලෙන්න තැන ඇලෙනෑ ගැටන තැන ගැටෙන්නෑ මුලාවෙෙන තැන මුලාවෙන්න එක න කක්ද ග අවස ගන්නෙත් නෑ දවේශය අවුස ගන්න ත්න මෝහය අවස ගන්න එනිසා හැටි අනිත්්‍ය යථර්ථය ස්වභාවය වටහා ගැනීම ඉතාම වැදගත් ඉතිං කවුරු හරි කෙනෙක් මෙන්න මේ පංචස්කන්දය උපාධානය කළොත් මේ බර කරට ගත්තොත් මොකද වෙන්නේ එයාට ඒ බර අරගෙනයන්ට වෙනවා කරට ගත්තොත් අනිවායම බර ගෙනයන්න වෙන බාරාධාන කියල කියන්නේ අර උපාධානින් පංචස්කද බර කරට ගන්න උපාධානයෙන් බැඳිච්ච එක්කෙනාට මොක දෙ වෙන්නේ උපාධානින් බැඳිච්ච එක්කෙන පෙන්වත්න්නේ දිගින් දිගටම සංසාර එකමංකරම එතුර එහෙම සසර සැරිසරෙන කොට එයාට යන්න පුළුවන් තැන්තුනක් තියනෝ ඒ තැන්තුන තමයි කාමභව රූපභව අරූප භව කියල කියන එතකොට පංචස්කන්දය උපාධානය කරන කෙනා පංචස්කන්දයේ සම්බන්ධී තන්හාවෙන් බැඳෙනවා ආකාර තුනකිින් මකද ආකාරතුන කාමතන්හාවෙන් බැදෙනෝ භවතන්හාවෙන් බැඳෙනෝ විභවතන්හාවෙන් බැඳම් මක වනි පංචස්කන්දය පවත්වන්න පුළුවන් තැන්තුනයි කාමභව රූපභව අරූපභව එතකොට මෙන්නම තැන්තුනේ පවත්වගන්න යන්න හේතුවෙන තන්හා තුන තමයි කාමතන්හා භවතන්හා, විභවතන්. පංචස්කන්දය කාමාවචර ලූකවල පවත්වාගෙන යාමට තියෙන කැමැත්ත තමයි කාමතන්හාකයන්. පංචස්කන්දය රූපාචර බ්‍රහ්මලෝකවල පවත්වගෙන යන්න තියෙන කැමැත්තට තමයි භවතන්හාකයන්. මේ පංචස්කන්දය පීඩාවට පත්වනාට පසේ රූපාදෙන් පීඩාවට පත් වෙල කෙනෙකුට හිතෙනවා අනේ මේ රූපය නැතුව ඉන්න ඇත්තං කියල කැමැත්තක්කෝ නේද සමහර එහෙමනේ යම් යම් දේවල්වලින් පීඩාවට පත්වන හම අේ මේක නැතුව ඉන්න ඇත්තං කියෙල හිතරම් විභාගවලින් පීඩාවට පත්නාම සමහර ළම හිත මේක් විභාගයක්ත් නැතුව ඉන්න ඇත්තං කියල හිතෙන මහත්තයකින් පීඩාවට පත්ව නම් නෝලයන හිතනවා අනේ මේ මනුසය නැතුවයින්න නැත්තංහි තනම් නේද නැතුවයින්න නැත්තං නෙවේ නැතුවවෙන්න ඇත්නම් එතනත් පැවැත්මට කැමැත්ත තියෙනවා අන්නේවාගේ රූපයේ තියෙන ගොරෝසුකමෙන් පීඩාවට පත්වෙන කෙනා එක හිත දියුණුමට මඟටාවට පස්ස රපාාවචර ්‍යයා නොපුතුුව ගත්තට පස්සේ එයාට එන්න හිළංඟා සාාවතානයේ මේ රූපත් නැතුවයින්න ඇත්තං කියලාසාාව කියෙන අන්‍ය ආසාාව තමයි විභව තන්හා කයෙන් ඒ විභව තන්හාවෙන් මැරණයි උපදින තැන තමයි කොහෙද අරූපහා වචර බ්‍රහ්මලෝක එතකොට ඔන්න තන්හා ජාති තුනෙන් සත්වයා භවත්්‍රයෙහි ජනිත වෙන් ඒ ඇන මේ භවතුනෙහි බර උත්සගෙනය ඉතින් ඔන්න ඔය උත්සගෙනේයන බර අපි අනන්්‍ර කල්පගාන තිස්සේ දිගෙන් දිගටම උත්සගෙන වාම් මකක් නිසා මේ බර උත්සගෙන යන්න තියෙන කැමැත් නිසා ඇයි එහෙම කැමැත්තක් ඇති වුණේ ඇහැ කණනාසි දිවශරීරයේ මනසකින් ඉන්ද්‍රියන්ට ගෝජරවිච අරමුණුවල තන්හාාවෙන් බැඳන නිසා ඇයි බැඳුණේ ඒ අනිත්‍ය වශයෙන් හරිට දැක්කේ නැති නිසා කවුරු හරි කෙනෙක් නුවනින් අනිත්‍ය වශයෙන් දකිනවන එය තන්හාාවෙන්ඒවයි බැඳන්න එහෙම පංචස්කන්දේ තුළ තන්හාාවෙන් බැඳු නැත්තං එයා පංචස්කන්ධය උපාධානය කරන්න උපාධානය කරේ නැත්තං පංචස්කන්ද බරයාතහරිනවා භාරණික් හපනං කෙලි කෙන එක නැවත නැවත පංචස්කන් දෙයක් පවත්වාගෙන යන්න තියෙන ුවමන අත හැරියට ගමක් එයාට ඒමුල් කරගෙන රූප උපාදානස්කන් දෙයක් හරි වේදනා උපාදානස්කන්දය සංඥා උපාදානස්කන්දයක් ආදවසි උපාදාන නැති වෙනෑ උපාධානයක් නැති තැන භවයකට යන්න භවයකට යන් නැති තැන ජාතියක්ම නැවත පහලවීමක් නෑ නැවත පහලවීමක් නැති තැන ජරාමරණ නෑ ජාමරණ නැති තැන තියෙන්නේ සැප ඒ තමයි නිවන අන්නේ නිවන සාක්ෂාත් කරගන්න නම් බර බහා තබන්ඩ වෙනවා බර බා තබන්න නම් මේ බරක් හැටියට තේරුම් ගණ්ඩුවෝ එක දුකක් හැටියට තේරුම් ගණ්ඩුවන් තාවකාලිකෝ විඳන්න සැප හමුවේ රැවටෙන්නේ අන්ඩ හොඳ නැෑ මේ සියල්ල මොහොතන් වෙනස් වෙලා යනවා අනිත්‍ය වෙනවා කියනෙ එක තේරුම් අරගෙන ටයතුරන්නට අන්න එහෙම කටයුතු කරන කෙනාට මේ නිවනන සමීප කරගෙන වාසය කරන්න හැකියාව ලැබෙන බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා බුදුහාදු අවසානයේ දිමතක් කරනවා නික්හිිපිත්වා ගරුම් භාරං අ්ඥං භාරං අනාදිය එක ඇන්නේ ගරුම් භාරං නික්හිපිත්වා මේ බර තද වූ බර නික්හිිපිත්වා කියනෙ බැහැර කරලා ඉවරලා අනඥං භාරග නාද වෙන බරක් කරට ගන්නත් යන්නේ නැතුව සමූලං තන්හං අබ්බෝ එහ නිච්චාතෝ පරිනිබුතු මේ තන්හාව සහමුලින්ම නැතිකර මුලින් මුගුල දාපු කෙනා නිවනින් පිරිනිවන කෙනෙක් බවට පත් වෙනවා එහෙනම් මෙන්න මේ පංචස්කන්දය කියන්නේ දීර්ග සංසාරයක උසුලගෙන ඇවිල්ලා පීඩාාවෙන් දෙපු එකක් විතරයි කියල තේරුම් අරගින් ඒවා හමේ තන්හා බාධානවලට යන් නැතුව අරමුණු පරිහරණය කරන්න වෑයම් කරන්න. ඇහෙෙන් කණෙක් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසියෙන් දකින ගන්න අරමුණු සියල්ල මොහොතින් මොහොත ඇතිවෙල නැතිවෙෙන යනේ නිසා ඒවා අමුතුුවන් ඇලෙන්න ගැටෙන යන්න ඕන නෑ කියලා. හිතන්න ඇලෙන්නත් එපා. ගැටෙන්නත් එපා මුලාවෙෙන්න්නත් එපා. ඒව දැකල පරිහන්න එක අතහරි. අන්න එහෙම කරන කෙනට හිතේ කෙලෙස් තුනී කරගන්න පුළුවන්. කෙලෙස් තුනීවන තරමට සසර ගමන කෙටිකරගන්න පුළුවන්, සසර ගමන කෙටිකරගෙන අමා නිවනින් සැනසිල්ල උදාකරගන්න පුළුවන් කම ලැබෙනවා. තෙලෙසිං කටයුතු කරන්න පින්වත් ඔබ හැම දෙනාටම මේ භාර් සූත්‍රය ඇසුරෙන් කළ දේශනා උපකාරයක්ම වේවා කියලා පිත සිතිින් ප්‍රාර්ථනා කරනවා. සට්හා චබුම්මට් හාදේවා නාගා මහිද්දිිකා පඥ්ඥන්තන් අනමෝදිත්වා චිරංරක් හන්තු සාාසනං චිරංරක් හන්තු දේශනං චිරංරක් හන්තුුවං සදා ධර්මස්්‍රවනා නිසාංසිින්න් හැමතුම් නිවන්සුව සැලසේවා දැම් පුංචි රෙවිෂන් එකක් දෙනවා මකදාද කියල දුන සූත්‍රය භාර සූත්‍රය මොනපොතේද තියෙන්නේෙ සංයුක්තනකායි කන්ද සංයුක්තයේ බුදු හාමුදුරුව සැවැත් නොර ජේතව වනාරාමිති දශනා කළ භාර කියන වචන තේරම කදද බර කියනෙක් මා මතක් කළ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා ශෛලීන් දෙකමකදද නීතත්ත දේශනා සහ නයි අත්ත දේශනා නීතත්ත කියන පමුණවා ලද අර්ථතියෙන නයි අත කියන පමුණුවාලිය යුතු අර්ථතියෙන කියනෙ එතකොට මේ දේශනාව යනුව නීතාර්ථයන් නෙවේ නේ යාාර්ථයක්. වචනයත් අදහස නවිට ගැඹුරු අදහසත්ය. තට මෙතන කාරණ හතරක් කිව්වා. බරක් ගැනකිව් බර උසුලන කෙනෙක් ගැන කිව්වා එයට පස බ කරතබා ගැනීමක් ගැන කිව්වා ඒළඟට බර භාතබා ගැනීමක් ගැනකිව්වා. ත බර මොනවද පංචුපාදාන ස්කන්තය රූපවේදනා සංඥා සංකාර විඤ්ඥානකයන. පචස්කන්දේ උපාධානය කරගන්න එකම දුකක් එක හින්දා එක බරත් ඉට පස්සේ බාරහාර කියල කියැන බර උසුලන කෙනා එකවුද සත්වයා පුද්ගලය මේ අහවල් හවල් නම්ගොත්තියන අධදිවසය හඳු නොබාපී හැමෝම බර උසුලනයි භාරාධානන් කියල කියන්නේ මෙන්න මේ පංචස්කන්දය උපාදාානය කරගන්න කෙනම් ඒ මුල් කරගෙන ඇහැ කණනාසි දිවශරීරය මනස කෙන ඉන්ද්‍රරියන්ට ගෝචර වෙන රමුණු හමුවේ තන්හාව ඇති කරගන්න එක් කරෙන එතකට ඒහි ඇති කරගන්න තන්හා ජාද කියකිෝද තුනයි කාමතන් හා භවතන් හා විභවතන්න එහෙම තන්හා ඇති කරගන්න තරමට බරකරතියාගෙන යන්ඩ වෙන කොහෙද යන්න වෙන්නේ කාම භවල රූප භවල රූප භවල ඒ තුළ සසර සැරිසරන්න වෙනවා. බරකරේදියාගෙන ඉඳකන් දුක්විනගෙන සසර යන්ඩ වෙනවා සසර ගමන නවත්තන්න අමකද කරන්ඩ ඕන බර භාතියන අ රෙන්ට්ි එකට ගත්ත කාරක අතැහරල දාණ්ඩෝන් නේද අන්න ඒ සඳහා කාමතන්හා භවතන්නා විභවතන්නහා නැතිවෙන විදිට අරමුණු පරිහරණය කරන්න ඒකරම කද කරන්න ඕන ඇහැ කණනාසාධීන්ද්‍රයන්ගින් ගන්න අරමුණු හැම එකක්ම හැටි බලන්ඩෝ හැටිමකක්ද අනිත්‍ය අනිත්‍ය දැකල් අවබෝධයයක කලකිරෙන කෙනයි කතහර අන්න හි ම අතා හරින කෙනාට පුළුවන්කමතියනෝ කවදහරි සියලු බර බහාතබල බිවිින්තියල සැහැල්ලු සිටන් නිවන කරා ගවන් කර. අන්නේ නිවන ඔබට සාක්ෂාත්වේවා කියලා පීත සිතින් ප්‍රාර්ථනා කරනවා. පෙන්නතුන අද මේ ධර්ම දේශනා විදාා එකත්වේ දරා කටයුතු කළේ යක්කල කොස්කඳවල පදංචි ප්‍රවීන් අමරසය කර මහත්මා සහ එම මහත්මනය ඇතුළු පවුලී ඥාති විසින්. පරලූසපත් ඥාතීන්ට පින් අනමෝදන් කිරීමේ උදාර බලාපොරොත්වෙන් පින්කම සිදු කළින්. තින් මේ බොහෝ දිනාට ධර්මීශ්‍රවනය කරනාව කාශ සලසාදීම තුළ පහළ කරගත්කු සල්බෙලෙන් පරලසපත් ඥාතීහ සුවපත්වෙත්වාගේ සාදුකල් පාථනා. සියලු දෙවියුත් පින් අනමෝදන් වෙත්වා හැම දිනාටම දෙවියන්ගේ ආශීර්වාද රැකවරණ උදාකරත්වා සෙත්්පතාන්න බලාපොරොත්වන මැනිවරුන්ට දරුවන්ට හැමෝටම ගේ අප මේ ධර්මදේශනාව සඳහා ආරාධනා කරලා කටයුතු සම්පාදන ක අපි බොහොම සමේපව ඇසරු කරන අපේ පෙන්වා දර්ශී හෙරත් මහාත්මනය තනතු මේ ඇතුළු මේ හැමෝටමත් දෙවියන්ගේ ආශීරවාද රැක වරණ සිද්ධ කරත්වා කිය සාදු කල දෙවයන්ටත් ප. මේ උතුම් කුසල් බෙලෙන් පෙන්වත් ඔබ සෑම දෙනාට නිදුක් නීරෝගී සුව චිර ජීවනය වේවා මෙලොව සුවවේවා පරලුව සුවවේවා හැකි තරාම් ඉක්මනින් නඋතුම් අමාමහ නිවන්සුවත්ෑ.